විසිවන සතවර්ශය භීෂණයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු එක්තරා කාලයක්. මේ සතවර්ශය දරුණු යුද ගැටුම්, පලාතතර ගැටුම් හා නොයෙකුත් ත්‍රස්තක්‍රියාවලින් පිරුණු සතවර්ශයක් ලෙස පැහැදිලිව පෙනෙන. අවියාද තාක්ෂණයේ දියුණුව මෙවැනි ත්‍රස්තක්‍රියා බොහෝ පැතිවලට පැතිරෙන්නට හේතුවක් වුණා. එක බොත්තමක් තද කළ විට දහස් ගණන් මිනිසුන්ව මරා දමන්න මේ ත්‍රස්තවාදය සමත් වෙලා තියෙනවා. කාටවත් නොපෙනෙන්න ඉඳලා එයාලට පුළුවන් ලෝක දේශපාලනය පවා වෙනස් කරන්න. බලවත් රටවල් වලට පවා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණා. මේන් පෙනියන්නේ කුමන රටකට වුවත් ත්‍රස්තවාදීන් බේරෙන්න බැරි බව. ත්‍රස්තවාදයට එරෙහිව පූර්වෝපක්‍රමාර්ගයක් නොගත්තා නම් මෙය 21 වන සියවසටද තර්ජනයක් වෙන්නට පුළුවන්. එසේනම් මේකට විසඳුම කුමක්ද? ඒකට උත්තරය මේ චිත්‍රපටයෙන් දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් 11 ඇමරිකා එක්සත් ජනපදය. උදෑසන 8:30 මිනිස්සු වැටට යනවා. එයාලගේ වෙළඳාම් කටයුතු වල යෙදෙනවා. අමෙරිකාවේ ප්‍රධාන නගර දෙකක් අතර සිදුකළ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අපට පිළියන්නේ ත්‍රස්තවාදය අලුත් ස්ථාවරයකට පැමිණ ඇති බවත්. මක් නිසාද නොසිතූ මොහොතක නොසිතූ විදිහට ලෝකයේ සුපිරි බලවතාට විරුද්ධව එකහෙලා පහර දුන් නිසා. හරදීමෙන් අනතුරුව භීතිය, සන්ත්‍රාසය මුල් ලෝකය පුරාම පැතිරෙන්නට වුණා. විශේෂයෙන් ඇමරිකාව. කෙසේ වුවත් මේ කම්පාව ඉක්මනින්ම මැඩපා. අපි ත්‍රස්තවාදයට මුහුණ දෙන්නේ කොහොමද යන ප්‍රශ්නයට හැමෝම උත්තර හොයන්න පටන් ගත්තා. මොනම වෙලාවක හරි තමන් කුමන හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට මුහුණ පෑමට සිදුවන බව ජනතාව තේරුම් ගත්තා. සමාජය දුර්වල කර බහන ජනතාව නිවෙස් වලින් පිටතර යාමට වැළැක්වීමටත්, කෙටියෙන් කියනවා නම් සමාජය බිය ගැන්වීමට උත්සාහ කිරීම ඔවුන්ගේ අරමුණ බව ජනතාව තීරුම් ගත්. කවුරු කළත් කෙසේ කළත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිටි දහස් ගණන් අහිංසක ජනතාව කුරිරු ලෙස මරා දැමීම, ජපානයේ දුසිම් ගණන් මිනිසුන් විෂමගින් මරා දැමීම, ඉන්දුනීසියාවේ හා නැගෙනහිර තුර්කියේ අහිංසක ජනතාව ඉලක්ක කර ගැනීම, රුවන්ඩාවේ සිටි හුටු ස්වැසියන් මිලියන 8කට වඩා වැඩි පිරිසක් දරුණු ලෙස මරා දැමීම, පලස්තීනය හා ඊශ්‍රායලයේ අසරණ ජනතාව ඝාතනය කිරීම, ත්‍රස්ත
උග්‍රවාදී ක්‍රියාවකින් තුර්කි ජනතාව වියගැන්ව ජීවිත හානි පැමිණීම එක්දා සංසය අසු හතරේ අගුස්තු පාලස්සිින්දා සිට දෙදාසක ඔක්තෝබර් තිස්සක දක්වා තුර්කයේ සිදු කළ තස්තවාදී ක්‍රියාගලන විසියෙක්දාස් අටසිය හැටහය. ආරක්ෂක හමුදා වියගිය සාමාජිකයන් ගන්න පන්දාස් හයසිය හයක්. මියගිය සිවිල් ජනතාව හාරදාස් හයසිය හතලිස් හයක්. තුවා ලැබූ පිරිස දළ වශයෙන් විසි හතරා. ත්‍රස්තවාදයට විසඳුමක් නැත්තෙම නැහැ. ත්‍රස්තවාදී සිද්ධාන්තය ව්‍යූහය ඉවත් කරන්න පුළුවන් නම් ත්‍රස්තවාදය අවසන් කරන්න පුළුවන්. මෙම බුද්ධිමත් අරගලයේ උපාය වන්නේ මිනිසුන් හට ආගමික හා සදාචාරාත්මක අකිය තේරුම් කර දීමයි. ආදරය, දයාව, කරුණාව සහ ඉවසීමේ වටිනාකම අනුමෝදන් කර ගැනීම වගේ සාමය හා ආරක්ෂාව ලෝකයට ළඟා කරගත හැකි. එක්තරා ක්‍රියාවක් මගින් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ලඟාවීමට පුළුවන්. ඒ ප්‍රචණ්ඩත්වය. ජනවාරික හා සංස්කෘතික වෙනස්කම් තුළින් පැන නැගෙන දේශපාලන එකඟ නොවීම හා ගැටළු වළක්වා ගත හැකි වන්නේ ප්‍රචණ්ඩත්වය මගින් පමණක් බවයි ත්‍රස්තවාදීන් හිතන්නේ. එක් එක් ත්‍රස්තවාදී කණ්ඩායම් සිතන්නේ ඒ අරමුණු ළඟ වෙන්න පුළුවන් වෙන්නේ කුර්රකම් හා හිංසා කිරීමෙන් පමණක් බවයි. යුක්ති හා සාධාරණත්වය ඉටු කරගන්න පුළුවන් මේ විදියට කියලයි ඔවුන් හිමිකම් කියන්නේ. දළ වශයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් 500ක් පමණ මේ ලෝකයේ සිටින බව ඇස්තමේන්තු කරලා තියෙනවා. මේට මත්ද්‍රව්‍ය ජාවාරම්, යුද ආයුධ ප්‍රවාහන, ගණිකා ව්‍යාපාර, පහතාල සංවිධාන,